අද ගෙනල්ලා තියෙන්නේ අපේ ඉකොමස් වෙබ් ඇප්ලිකේෂන් එක ගැන කතා කරන වීඩියෝ සීරිස් එකේ තව වීඩියෝ එකක්. එතකොට මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ඉකොමස් වෙබ් ඇප්ලිකේෂන් එකේ ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් එකේ ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා. එතකොට මේකේ ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් පේජ් එකේ ඩිසයින් එක හදාගන්න විදිහ මම කලින් වීඩියෝ එකද කතා කරා. එතකොට අද බලමු කොහොමද ඒකේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. එතකොට මම මේකට යූසර් කෙනෙක් සයින් ඉන් වෙලා ඉන්න. එතකොට යූසර් කෙනෙක් සයින් ඉන් වෙලා ඉන්නවා නම් මෙතන මෙන්න මේ තියෙන මයි ෂොප් කියන බටන් එකේ ගිහිල්ලා ඇඩ් නිව් ප්‍රොඩක්ට් කියන තැනට යන්න පුළුවන්. එතකොට අපි මෙතන තියෙනවා අපි අර කලින් වීඩියෝ එකේද කතා කරගත්ත අපි හදාගත්ත ප්‍රඩක්ට් රෙජිස්ට්‍රේෂන් කරන පේජ් එක. එතකොට මෙතනින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට කැට් ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් ඇඩ් කරලා ප්‍රොඩක්ට් එක රෙජිස්ටර් කරන්න බලමු කොහොමද කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මෙතනින් කැටගරි විදිහට ලැප්ටොප්ස් කියන එක සිලෙක්ට් කරගන්නවා. එතකොට මෙතනින් ලැප්ටොප් කැටගරි එකට අදාළ බ්‍රෑන්ඩ්ස් ටික අපිට එනවා. මම මෙතනින් MSI කියන එක සිලෙක්ට් කරගත්තාම මෙතන මොඩල්ස් වලට ගිහින් බලපුවාම MSI කියන මොඩල් එකට අදාළව තියෙන බ්‍රෑන්ඩ් එකට අදාළව තියෙන මොඩල්ස් ටික මෙතනින් එනවා. මම මෙතනින් ඇසුස් කියන ක්ලික් කරොත් මෙතන ඇසුස් කියන බ්‍රෑන්ඩ් එකට අදාළ මොඩල්ස් ටික එනවා. මම මෙතනින් MSI සිලෙක්ට් කරලා මම මෙතන මොඩල් එක විදිහට මේ මොඩල් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මම මෙතන ප්‍රොඩක්ට් ටයිටල් එක විදිහට මේක දෙනවා. ඊට පස්සේ කන්ඩිෂන් එක මම බ්‍රෑන්ඩ් නිව්ම තියෙනවා බ්‍රෑන්ඩ් නිව් දෙනවා. කලර් එක විදිහට මම බ්ලැක් දෙනවා. ක්වොන්ටිටි එක අපි 10ක් කියලා දෙනවා. ඊට පස්සේ මේක කොස්ට් එක ප්‍රයිස් එක විදිහට මේක දෙනවා. මෙතන බලාගන්න පුළුවන් අපි වැලිඩේෂන්ස් දාලා තියෙනවා. එතකොට වැලිඩේෂන්ස් අනුව දැන් මෙතන මේ වැලිඩේෂන් එකක් දාලා තියෙනවා. මේ කමාස් පාවිච්චි කරන්න බෑ කියලා. දැන් මේක දීලා මම සේව් ප්‍රොඩක්ට් කියන බටන් එක ක්ලික් කරොත් මේක අපිට දෙන්නේ නෑ මේ ඇඩ් කරන්න. එතකොට මෙන්න මේ විදිහට අපි ක්ලික් කරාම බලා ගන්න පුළුවන් මෙතනින් එනවා don't use. මේ විදිහට එන්ටර් ප්‍රයිස් එක එන්ටර් කරද්දි මේ මේව දාන්න එපා කියලා. එතකොට අපි ඒ දේවල් අයින් කරගන්න ඕනේ. අයින් කරලා අපි සේව් ප්‍රොඩක්ට් එක දුන්නොත් එහෙනම් අපිට කියනවා ඩිලිවරි කොස්ට් එක දාගන්න කියලා. අපි මෙතනට ඩිලිවරි කොස්ට් එක දාගමු කලම්බෝ. ඊට පස්සේ ඒත් අපි සේව් ප්‍රොඩක්ට් දුන්නොත් අපිට කියනවා අවුට් ඔෆ් කොලම්බෝ ඩිලිවරි එකක් දාගන්න කියලා. ඒත් ඒකෙල අපි සේව් ප්‍රොඩක්ට් දුන්නොත් අපිට කියනවා ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එක දාන්න කියලා. එන්න ඒ විදිහට අපි වැලිඩේෂන්ස් ටිකක් දාගෙන තියෙනවා. රයිට්. අපි ප්‍රොඩක්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකක් දාගමු. මෙන්න මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක දාගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ ප්‍රොඩක්ට් ඇඩ් කරගන්න. එතකොට ප්‍රොඩක්ට් ඇඩ් කරගද්දි මෙතන අප්ලෝඩ් ප්‍රොඩක්ට් කියන බටන් එක ක්ලික් කරලා මෙතනින් අපිට පුළුවන් කැමති ප්‍රොඩක්ට් එකක් හෝ තුනක් තුන එකට කියන්නේ එකක් එක බිඳුවට වැඩි ගාණක් තුනට අඩු ගාණක් කියන්නේ අපිට මෙතනට දාගන්න පුළුවන්. ඒක අපිට ඉමේජස් නොදා මෙතන යන්න බෑ. මම මෙන්න මේ ඉමේජස් තුන සිලෙක්ට් කරලා දාගන්නවා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ ඉමේජස් තුන මෙතන ඩිස්ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන්. එතකොට මෙතන සේව් ප්‍රොඩක්ට් කියන බටන් එක ක්ලික් කරාම මේ විදිහට අපිට ඇලර්ට් එකක් එනවා ප්‍රොඩක්ට් ඇඩඩ් කියලා. එතකොට අපි ඒක ඕකේ කරාම මේ විදිහට අපේ පේජ් එක රීලෝඩ් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපේ ප්‍රොසෙස් එක අපි කරගත්තේ. අපි ඩේටාබේස් වලට ගිහිල්ලා ඩේටාබේස් එකට ගිහිල්ලා ප්‍රොඩක්ට් ටේබල් එක රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් මේ විදිහට තියෙනවා. අපි අන්තිමටම ඇඩ් කරගත්ත ටේබල් එක මේ ඩේටා එක අපේ ලැප්ටොප් එක ඩිස්ක්‍රිප්ෂන් එක ප්‍රයිස් එක එතකොට ටයිටල් එක අපි ඇඩ් කරපු ඩේට් එක ටයිම් එක ඒ දේවල් ටික ඔක්කොම මෙතනට ඇඩ් වෙලා තියෙනවා. ඒත් එක්ක අපි ප්‍රොඩක්ට් ඉමේජ් කියන ටේබල් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ විදිහට අපේ ප්‍රොඩක්ට් තුන ඇඩ් වෙලා තියෙනවා අපේ ප්‍රොඩක්ට් එකට අදාළව. ඒත් එක්කම අපි මෙතන අපේ හෝම් පේජ් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම මෙතන අපේ ලේටස්ම ප්‍රොඩක්ට් එක විදිහට අපි ඇඩ් දැන් ඇඩ් කරපු
ප්‍රඩක්ට් එකත් මෙතැන්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපේ ප්‍රඩක්ට් ප්‍රොසෙස් ප්‍රඩක්ට් එකක් රෙජිස්ටර් කරන ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ. අපි බලමු මේකේ කෝඩින් පාර්ට් එක අපි කොහොමද බැක්එන්ඩ් කෝඩින් පාර්ට් එක කරගෙන තියෙන්නේ කියලා මේ ප්‍රොඩක්ට් එකක් රෙජිස්ටර් කරගන්න පාර්ට් එකේදී. එතකොට මේක තමයි අපේ ඊෂොප් එකේ කියන්නේ අපේ ඊකොම් වෙබ් ඇප්ලිකේෂන් එක ඒකේ ප්‍රොජෙක්ට් එක. මේ ප්‍රොජෙක්ට් එකේදී අපි කලින් කතා කරා වගේ මෙතන තියෙනවා ඇඩ් ප්‍රොඩක්ට් කියන ඇඩ් ප්‍රොඩක්ට් PHP කියන ෆයිල් එක. එතකොට මේ ෆයිල් එකේ මම කලින් කතා කරා මෙතන ෆන්ක්ෂන් එකක් දාලා තියෙනවා ඉමේජ් අප්ලෝඩ් එකට චේන්ජ් ප්‍රොඩක්ට් ඉමේජ් කියලා. එතකොට JavaScript වලට ගිහින් බලුවොත් මේ තියෙන ෆන්ක්ෂන් එක. එතකොට මේකෙදී අපි කරගෙන තියෙන්නේ අපේ ෆයිල්ස් ෆයිල් එකේ අදාළ ෆීල්ඩ් එක අපි ඩොග් ID එකෙන් අරගෙන තියාගෙන තියෙනවා ඉමේජස් කියලා වේරියබල් එක. ඊට පස්සේ අපි ඒක අපේ එතන මොකක් හරි චේන්ජ් එකක් වෙනකොට අපි ඒ ෆයිල් එක එතන පෙන්වන්න තමයි හදලා තියෙන්නේ. අපි ෆයිල් කවුන්ට් කියලා වේරියබල් එක බලාගෙන තියෙනවා අපේ. එතකොට අපේ ෆයිල් ටික ඔක්කොම අපේ array එකට සෙට් වෙන්නේ. එතකොට ඒ array එකේ ෆයිල්ස් කීයක් තියෙනවද බලලා තියෙනවා. එතකොට ඒ ෆයිල්ස් ටික අපි 3ට වඩා වැඩි හරි 3ට වඩා අඩුයි හෝ සමානයි නම් අපි මෙතන ෆෝ ලූප් එකක් දාගෙන තියෙනවා. ඒක එක එක වැඩි වෙවි ගිහිල්ලා අපිට ඩිස්ප්ලේ කරන්න කියලා අපේ අපි මෙතන දාගෙන තියෙනවා IDs. මෙන්න මේ IDs වලින් අපිට ඩිස්ප්ලේ කරන්න කියලා මෙන්න මේ විදිහට අපි URL එකක් දාලා එතන හදාගෙන තියෙනවා. ඒත් එක්කම ෆයිල් කවුන්ට් එකේ මොකක් හරි වැරද්දක් තියෙනවනේ. ඒ කියන්නේ 3ක් හෝ ඒ වැඩි 3ට අඩුයි නම් වැඩි නම් හෝ ඒ විදිහට ෆයිල් කවුන්ට් එක අපිට අපි කියලා තියෙන ෆයිල් කවුන්ට් එකට නෙවෙයි නම් අපි ඇලර්ට් කරන්න කියලා තියෙනවා. ෆයිල් කවුන්ට් එක දාලා ෆයිල් අප්ලෝඩඩ් යුවා ප්‍රොසීඩ් ටු අප්ලෝඩ් ට්‍රී ඕ ලෙස් දැන් 3 ෆයිල්ස් කියලා. ඊට පස්සේ අපි මෙතන ප්‍රොඩක්ට් අප්ඩේට් ප්‍රොසෙස් කියන මේ මෙතන ගිහින් බැලුවොත් එහෙම අපේ සේව් ප්‍රොඩක්ට් කියන බටන් එකේ ෆන්ක්ෂන් එක අපි ඒකට ඔන් ක්ලික් එකක් දාලා තියෙනවා. ඇඩ් ප්‍රොඩක්ට් කියලා ෆන්ක්ෂන් එකක්. ඒකෙන් තමයි අපේ ප්‍රොඩක්ට් එක අපි ඇඩ් කරගන්නේ. එතකොට අපි JavaScript වලට ගිහින් බැලුවොත් එහෙම මෙතන තියෙනවා ඒ ඇඩ් ප්‍රොඩක්ට් කියන ෆන්ක්ෂන් එක. මෙතනදී අපි අපේ ඉන්පුට් ෆීල්ඩ් වල දීපු IDs වලින් අරගෙන ඒ කැටගරි බ්‍රෑන්ඩ් මොඩල් ටයිටල් අපි ඉන්පුට් කරන හැමදේම අපි වේරියබල්ස් වල තියාගෙන තියෙනවා. මෙතනදී අපි if එකක් දාලා අපේ කන්ඩිෂන් එක ප්‍රොඩක්ට් එකේ කන්ඩිෂන් එක බ්‍රෑන්ඩ් නිව් ද යූස්ඩ් කියන එක අපි මේ විදිහට තියාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඇජෙක්ට්ස් වලින් මෙතන අපි පෝස්ට් මෙතඩ් එකේ යවන්න නිසා ෆෝම් ඩේටා එකක් දාලා අපි ෆෝම් එකට අපෙන් කරගෙන තියෙනවා අපේ කැටගරි බ්‍රෑන්ඩ් අපි ඉන්සර්ට් කරන ඩීටේල්ස් ටික. ඊට පස්සේ අපි මෙතන අර විදිහටම ෆයිල් කවුන්ට් එකක් කරගෙන තියෙනවා අපේ ඉමේජස් ටික යවා ගන්න. ඊට පස්සේ අපි මෙතනින් new XML HTTP request එකකින් ඒක යවනවා addProductProcess.php කියන ෆයිල් එකට. එතකොට මේ තියෙන ඒ ෆයිල් එක මේ ෆයිල් එකට ආවොත් අපි එතන උඩින්ම session start එකක් දාලා තියෙනවා. මොකද අපි බලන්න ඕනේ user කෙනෙක් register වෙලා ඉන්නවද කියලා. එතකොට තමයි යාට product එකක් add කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි require කරලා තියෙනවා connection.php කියන ෆයිල් එක. මොකද අපේ database එකත් එක්ක communicate කරන්න queries පාවිච්චි කරන්න ඒ ෆයිල් එක ඕන නිසා. ඊට පස්සේ අපි session එකේ email එක variable එක තියාගෙන තියෙනවා $email කියලා variable එක. ඊට පස්සේ අපි අර විදිහට අපි post method එකෙන් ගත්ත category brand model ID test එක මෙතන variables වල තියාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන අපි අර validation part එක කරගෙන තියෙනවා. අපි අර ඉස්සෙල්ලා පෙන්නුවා වගේ අපි title එක දාලා නැත්නම් quantity එක දාලා නැත්නම් price එක ඒ දේවල් දාලා නැත්නම් අපිට echo يعني alert කරනවා මේ විදිහට please enter කරන්න කියලා ID test එක please enter price ඒ විදිහට price එකේදී අර අපිට වෙන characters comma dots වගේ දේවල් පාවිච්චි කරන්න බැරි වෙන්න මෙතන අපි validation එකක් දාගෙන තියෙනවා. එතකොට මේ දේවල් ටික ඔක්කොම හරිනම් ඔක්කොම enter කරාට පස්සේ අපි ඊළඟට යනවා database එකට. අපි search එකක් කරගන්නවා අපේ model එකට අදාළ
බ්‍රෑන්ඩ් එක බ්‍රෑන්ඩ් හැස් මොඩල් ටේබල් එකේ ඊට පස්සේ මෙතනදී අපි කරගෙන දෙන්නේ අපේ බ්‍රෑන්ඩ් එක සහ මොඩල් එක ඉන්සර්ට් කරගන්න වැඩේ අපි මෙතනින් කියලා තියෙනවා ඩේටාබේස් එකෙන් ඉන්සර්ට් කෝර එකක් ලියලා අපේ බ්‍රෑන්ඩ් එක සහ මොඩල් එක ඉන්සර්ට් කරගන්න කියලා ඊට පස්සේ අපිට ඕන වෙනවා අපේ ඩේට් ටයිම් එක ඒ කියන්නේ ඩේට් ටයිම් එක අපි ප්‍රොඩක්ට් එක ඇඩ් කරන ඩේට් එක සහ ටයිම් එක අපිට ඕන නිසා අපි මෙතනින් ඩේට් ටයිම් එකක් දාගෙන තියෙනවා එතකම ටයිම් ඩේට් ටයිම් සෝන් එක විදිහට ඇසියා කොළඹ දාගෙන තියෙනවා ඊට පස්සේ අපි ඒ ටයිම් සෝන් එක ඩේට් ටයිම් එකට සෙට් කරලා තියෙනවා ඊට පස්සේ අපේ ෆෝමැට් එක මෙතනින් අපි දාගෙන තියෙනවා අපේ ඩේට් එක සහ ටයිම් එක අපිට දෙන්න ඕන ෆෝමැට් එක ඊට පස්සේ අපේ ස්ටේටස් එක අපි එක කියලා දාගෙන තියෙනවා ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට් එකේ ස්ටේටස් එක ඊට පස්සේ අපි මෙතනින් අහපව් ඉන්සර්ට් කෝර එකක් ලියාගෙන තියෙනවා අපේ ඉතුරු ඩීටේල්ස් ටික ඉන්සර්ට් කරගන්න කොස්ට් එක ක්වොන්ටිටි එක ඩිස්ක්‍රිප්ෂන් එක ටයිටල් ටික ඒ ටික මෙන්න මේ විදිහට තමයි අපි ඉන්සර්ට් කෝර එකක් පාවිච්චි කරලා ඒ ටික දාගෙන තියෙන්නේ ඊට පස්සේ අපි ප්‍රොඩක්ට් ID එක අපිට ඉන්සර්ට් කරග මෙතන මේ අපේ ඉමේජස් ටික ඉන්සර්ට් කරගන්න වැඩේ තමයි අපි එතනින් පස්සේ කරගෙන තියෙන්නේ අපි ඒකට ෆයිල් ඩොලර් ෆයිල් කියලා වේරියබල් එකක් පාවිච්චි කරා අපි ඒක මෙතනින් අරන් තියෙනවා ඊට පස්සේ අපි මෙතන දාගෙන තියෙන්නේ අපේ ෆයිල් ටයිප් එක තුනට වඩා අඩුයි නම් හෝ සමානයි නම් එහෙම නැත්නම් බිංදුවට වඩා වැඩි නම් ෆයිල් කවුන්ට් එක අපිට පුළුවන් මෙතනින් allow කරන extension ටික දෙන්න. ඒ කියන්නේ අපි මෙතනදී allow කරන ෆයිල් ටයිප් ටික අපි JPG, JPEG, PNG, SVG + XML කියන ෆයිල් ටයිප් ටික විතරයි අපි upload කරන්න දෙන්නේ. එතකොට අපි බලලා තියනවා ඒ ෆයිල් ටයිප් ටික මෙතනින් for loop එකෙන් අපි අරගෙන තියනවා මෙතන ඒ ෆයිල් ටයිප් ටික මෙතනින් ඒ ෆයිල් එකේ ෆයිල් ටයිප් එක අපි රීනේම් කරගෙන තියෙනවා new image extension කියලා එකකින් අපි අපිට ඕන විදිහට .jpg, jpeg ඒ විදිහට අපි ඒක ආය රීනේම් කරගෙන තියෙනවා ඊට පස්සේ එතනින් පල්ලයට ආවොත් එimhe අපි අපේ ෆයිල් image එකේ ෆයිල් නේම් එක අපේ database එකට add වෙන්න ඕන ෆයිල් නේම් එක මේ විදිහට දීලා දෙනවා අපේ පාත් එක ඊට පස්සේ ටයිටල් එක යුනික් ID එකක් අපි දාගෙන තියෙනවා ඊට පස්සේ අන්තිමට ඉමේජ් එකේ ටයිප් එක අපි මෙතන දාගත්ත ටයිප් එක දාගෙන තියෙනවා ඊට පස්සේ මූව් ෆයිල් මූව් අප්ලෝඩඩ් ෆයිල් කියන එකෙන් අපි ෆයිල් එක ටෙම්පරරි ලොකේෂන් එකකට යවලා අපි ඉන්සර්ට් කරනවා ඩේටාබේස් එකට ඉන්සර්ට් කෝර එකක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ඉමේජ් එකේ පාත් එක සහ ID එක දීලා අපි ෆයිල් නේම් එක සහ ඩොක්ට ID එක තමයි මේක ඉන්සර්ට් එක කරගන්නේ අපේ ඩේටාබේස් එකට ඊට පස්සේ අපි මෙතන එල්ස් එක දාලා ඊට පස්සේ කියලා තියෙනවා මෙන්න මෙතන අපි දීලා තියෙන ෆයිල් ටයිප් එක නෙවෙයි නම් අප්ලෝඩ් කරන ෆයිල් එක not allowed not an allowed file image type කියලා ඊට පස්සේ අපි ඒ ඔක්කොම ටික මෙතන හරිනම් අපි මෙතන echo කරන්න කියලා තියෙනවා okay කියලා ඊට පස්සේ එහෙම නැත්තම් invalid image count කියලා echo කරන්න කියලා තියෙනවා මෙතන ඔක්කොම වැඩේ හරියට වෙලා echo okay කියලා echo කරොත් අපි JavaScript ෆයිල් එකට ගිහින් බලමු මෙතන තියෙනවා අපේ response text එක okay නම් අපි alert කරන්න කියලා තියෙනවා product alert කියලා එතකොට මෙතන ඊට පස්සේ window.location.reload කියන එකෙන් අපි කරගෙන තියෙන්නේ ප්‍රොඩක්ට් එක ඇඩ් වුණාට පස්සේ අපේ ලොකේෂන් එක රීලෝඩ් කරගන්න එක ඒක අපි දැක්කා ප්‍රොඩක්ට් එක ඇඩ් කරාට පස්සේ අපේ ලොකේෂන් එක රීලෝඩ් වුණා ඉතින් ඒ විදිහට තමයි අපේ e-commerce web application එකේ අපේ ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක ප්‍රොඩක්ට් එකක් අපි ඇඩ් කරගන්න ප්‍රොසෙස් එක වෙන්නේ අපි ඊළඟ වීඩියෝස් වලින් බලමු අපේ e-commerce web application එකේ ඉතුරු parts අපි කොහොමද කරගෙන තියෙන්නේ කියලා